Ehipassiko. Ehipassiko. Enna. Dharmaya dakinna. Namo tass bhagavato arahato samma sambuddhas. Namo tass bhagavato arahato samma sambuddhas. Namo tass bhagavato arahato samma sambuddhas. Oba hama denatama සනසිලිදායක වාසනාවන්ත දවසක් උදා වේවා. පින්වත්නි, අපේ ජීවිතය හැම මොහොතකම අපි හිතන විදිහටම තබා ගන්නට අපිට පුළුවන්කමක් ලැබෙන්නේ. හැබැයි අපිට තබා ගන්නට නම් අපිට හිතන පතන විදිහට අපිට ඒ සඳහා අවබෝධයක්, ඒ සඳහා කැපවීමක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. බුදුන් වහන්සේ දේශනා කරන්නේ අපේ ජීවිතයේ වැදගත්ම දේ තමයි, වටිනාම දේ තමයි ආරෝග්‍ය පරමාලාභ. ආරෝග්‍ය නෙවෙයි ආරෝග්‍ය පරමාලාභ. ආරෝග්‍ය පරමාලාභ කියලා කියන්නේ නිරෝගිකම තමයි උතුම්ම ලාභය කියලා. අපි හැම කෙනාම කයින් සහ මනසින් නිරෝගී නම් අපිට පුළුවන්කම ලැබෙනවා අපේ එදිනදා වැඩ කටයුතු ටික වගේම අපි ධර්ම අවබෝධය, ධර්ම ඥානය ඒ පිළිවෙත් පුරාගෙන සදාකාලික බුදුන් වහන්සේගේ පණිවිඩය වන උතුම් නිවීම ඇති කරගන්නට අපිට පුළුවන්කම ලැබෙනවා. දැන් විශේෂයෙන්ම අපිට අපේ ශරීරය ගත්තහම අපිට බෙහෙත් හේතරම් ව්‍යායාම කරලා ඉතාමත්ම හොඳින් අපිට මහන්සි වුණොත් ඒක පවත්වා ගන්න පුළුවන්. හැබැයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ අපේ කය එහෙම පවත්වා ගත්තට අපේ මනස කියන එක ඉතාමත්ම ඉක්මනින් ඉතාමත්ම හිතාගන්න බැරි විදිහට පුදුම විදිහට නිතරම ලෙඩ වෙනවා කියන කාරණය උන්වහන්සේ දේශනා කරන්න යෙදුනා. අංගුත්තර නිකායේ රෝග සූත්‍රයේදී සඳහන් කරනවා යේ චේතසිකේන රෝගේන මොහොත්තම්පි ආරෝග්‍යම් පටිජානාමි න අඤ්ඤත්‍ර කීනාසවේහි. මහණෙනි, මේ ලෝකේ යම්බිසි කෙනෙක් භෞතික කය බොහෝ කාලයක් තමන් හිතුවොත් සතියක්, අවුරුද්දක්, අවුරුදු දෙකක්, අවුරුදු 100ක් වුණත් හොඳට නඩත්තු කරගන්න පුළුවන්. හැබැයි අපගේ මනස නිවීම ඇති කරගත්ත, එහෙම නැත්නම් ශීනාශ්‍රවයන් වහන්සේ නමක්, එහෙම නැත්නම් රහත් භාවයට පත් වුණ උත්තමයන් වහන්සේ නමක් කෙනෙකුට හැර අනිත් අයට ප්‍රතජන ස්වභාවයේ ඉන්න ඔබ අප හැම කෙනාටම ඉතාමත්ම අමාරුයි. බුදුන් වහන්සේ දේශනා ඉතාමත්ම අමාරුයි කිව්වා මේ හිත ලෙඩ නොවි පවත්වා ගන්න. ඉතින් ඒ නිසා හිත ලෙඩ නොවි පවත්වා ගැනීම තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. අපිට ඇති වෙන හැම ප්‍රශ්නයකටම, අපේ අසාර්ථකත්වයකට, අපිට ඇති වෙන නොඒකාකාරයේ පීඩා ස්වභාවයන් හැම එකටම අපේ මනස තමයි බලපාන්නේ. දැන් බුදු කෙනෙක් වුණත් මේ ලෝකයට පහළ වෙලා මේ මනස පිළිබඳව තමයි වැඩියෙන් අපිට අවබෝධය, ප්‍රඥාව ඇති කරලා දුන්නේ. බුද්ධත්වය කියන தත්ත්වය වුණත් මේ මනස අවදි කිරීම තුළ තමයි ඇති වුණේ. ඒ වගේම මේ ලෝකේ ඉහළ ඥානවන්ත සමාජයට සේවය කරන හැම කෙනාගම මේ මනස ඥානය අවබෝධය, එහෙම නැත්නම් මනස තුළ සැනසීම, සතිමත් භාවනාව, සතිමත් භාවය, භාවනාව ආදී පුරුදු කරලා තමයි ඒ උතුම් වූ தත්වයන් වලට පත් වුණේ. බුදුන් වහන්සේ දේශනා කරන්නේ චitteන නියති ලෝකෝ චitteන පරිකස්සති චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන් වගු කියලා. මේ ලෝකේ හැම දෙයකටම මුල් වෙන්නේ අපගේ මනස. ඒ නිසා හැම මොහොතකම මනස පිළිබඳව යෝනිස මානසිකාරයෙන් යුතුව කටයුතු කරන්න කියනවා. යෝනිස කියලා කියන්නේ නුවණින්. එහෙම නැත්නම් අරමුණක් එන අවස්ථාවෙන්, ඒ කියන්නේ අපි කතා කරනකොට, අපි හැසිරෙනකොට අපිට එන විවිධ දේවල්, ඒක ඇති වෙන්නේ කොහොමද, අනිත් අය මොන වගේ දෙයක්ද කියන්නේ, අපි S2 දකින දේවල් ඇත්ත දේවල්ද, අපි අහන දේවල් ඇත්ත දේවල්ද, එහෙම නැත්නම් ඒවා කොහොමද ඒවා අපි තේරුම් ගන්න කියන එක හරි කල්පනාවෙන් යුක්තව අපි ඉන්න එකට තමයි යෝනිස කියලා කියන්නේ. මානසිකාරය කියලා කියන්නේ ඒක මෙනෙහි කරන එක. එහෙම දෙයක් එනකොටම මෙනෙහි කරන ස්වභාවය ඇති වෙනකොට අපේ හිත තාමත්ම සාමකාමී බවට පත් කරගන්න පුළුවන් වෙනවා. දැන් විශේෂයෙන්ම උන්වහන්සේ දේශනා කරන්නේ
ආරෝග්‍ය පරමාලාභ මේ හිත නිරෝගී මේ විශේෂයෙන්ම අපේ හිත නිරෝගී කරගන්න අපි උත්සාහ කරන ගන්නවා වගේම උන්වහන්සේ දේශනා කර මේ හිත තමයි මුල්ම ප්‍රධානම දෙය හිත පිළිබඳ අවධානය යොමු කර ගන්නවා වගේම මේ භෞතික කයත් නිරෝගීව පවත්වා ගන්න උත්සාහ කරන්න කියනවා. දැන් හිත මනස කියන දෙක මේ කය මනස කියන දෙකම එකට හා සම්බන්ධව තමයි පවතින්නේ. දැන් අපි දන්නවා විහාරස්ථානවල වුණත් සක්මන් මළු තියෙනවා. සක්මන් මළු කියලා කියන්නේ සක්මන් භාවනාව පුරුදු කරනකොටත් ඇති වෙන්නේ මොකද්ද? ඒක මේ ශරීරයේ ස්වස්ථතාවයක් ඇති වෙන්නේ. නිරෝගීතාවය ඇති වෙන්නේ. අපි වුණත් පින්නතුණි දැන් ඔය බ්‍රහ්මණ සමාජය වුණත් කියන්නේ ඒ කාලේ වුණත් පැරණි කාලේ වුණත් ව්‍යායා මොහම්මි සදාපත්‍යම් කියලා සඳහන් කරනවා. මේ ශරීරයට නිරෝගීකම පවත්වා ගන්න අනිවාර්යයෙන්ම මේ ශරීරයේ යෝග්‍යතාවය එහෙම නැත්නම් ව්‍යායාම වගේ දේවල් සිද්ධ කරන්න කියන කාරණේ සඳහන් කරනවා. එතකොට මනස අනිවාර්යයෙන්ම නිරෝගී කරගන්නට වගේම මේ ශරීරයත් අපිට නිරෝගී කරගන්න අපි උත්සාහ කරන්න ඕන. ඒ වගේම සන්තුට්ටි පරමන්දරම් යම්බිසි කෙනෙක් මේ විදිහට ශරීරය ගැනත් හිතලා කටයුතු කරනකොට එයාට ඉතාමත්ම ලෙහෙසි කියනවා මේ සතුටින් ජීවත් වෙන්න. එහෙම නැත්නම් මේ හිත හදාගන්න. හිත හදාගන්නවා කියලා කියන්නේ හිතට එන නරක සිතුවිලි ඒ හැම දෙයක්ම අයින් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒක තමයි ස්වභාවය. යම්බිසි කෙනෙකුට හිත සකස් කරගන්න පුළුවන් නම් එයාට මේ ලෝකෙම ආකර්ෂණය කරගන්න පුළුවන්. දැන් අපේ ගෞතම බුදුන් වහන්සේ ඇසතු ගස යට සාමකාමී ඉන්න වෙලාවක තමයි මේ උත්තම තත්වයට පත් වුනේ. දැන් අපි පෙරදිග රටවල් වල ශිෂ්ටාචාරයක් කියලා කියන්නේ අපි පෙරදිග ශිෂ්ටාචාරය කියලා කියන්නේ. මේ ශිෂ් කියන ධාතුවේ අදහස තමයි සාමකාමීව ටිකක් නිදහසේ ඉන්නවා කියන අදහස. මෙතනින් කියන්නේ යම්බිසි කෙනෙක් භාවනාව කියලා කියන්නේත් ඇත්තටම මේ නිදහස් මනසින් කිසිම සිතුවිල්ලක් පිළිබඳව හිතන්නේ නැතුව එහෙම නැත්නම් සිතුවිලි ඇති නොවන විදිහට සමාධිගත ස්වභාවයෙන් ජීවත් වෙන අවබෝධයෙන් ජීවත් වෙන එක ඒ මොහොතේ තමන්ගේ කටයුතු සිද්ධ කරන එක තමයි භාවනාව කියලා කියන්නේ. දැන් මේ ලෝකේ ඉහළටම ගිය ලෞකික පැත්තෙන් ඉහළට ගිය ව්‍යාපාරිකයෝ ගත්තාම ඒ වගේම දාර්ශනිකයෝ ගත්තාම ඒ හැම කෙනාම සාමකාමී ඉන්න අවස්ථාවන් වල තමයි ඒ තත්වයන් අවබෝධ කරගෙන තියෙන්නේ. දැන් ශිෂ්ටාචාරය කියන එක අදහසත් ඒකයි සාමකාමීව නිදහසෙ ඉන්නවා කියන අදහස. දැන් අපි ගත්තාම බුදුන් වහන්සේ හැම වෙලේම දේශනා කරේ භික්ෂුන් වහන්සේලාටත් අරඤ්ඤගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉති පටිසංචික්කති. දැන් උන්වහන්සේ දේශනා කරේ භාවනා කමඨහණක් ගන්නකොටත් මේ නිදහස් තැනකට යන්න අරඤ්ඤයකට යන්න ඒ වගේම රුක්ෂ මූලයකට යන්න ගහක් මූලකට යන්න සාමකාමී පරිසරයක ඉඳලා ඔබ මෙනෙහි කරන්න. දැන් ඔබට ඒ දේවල් හොයාගන්න බැරි වුණාට අපිට පුළුවන් ගෙවල් දොරවල් වල ඒ සාමකාමී පරිසරය ඇති කරගන්න. සමහර විට ළමයි කෑකොස්සන් ගහනවා ඇති. සමහරට පාරතොටේ ශබ්ද වගේ දේවල් ඇහෙන්න පුළුවන්. හැබැයි ඒ දේවල් පිළිබඳ ඔබ හිතන්න ඕනේ නැහැ. මොකද අද කාලේ කලින් වගේ නෙමෙයි ටිකක් වෙනස්. අපි වෙනස් සමාජයට ගැලපෙන විදිහට ධර්මයේ පුරුදු කරන්න මහන්සි ගන්න ඕනේ. එතකොට මානසික සුවතාවය අපිට ඇති කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම උන්වහන්සේ දේශනා කරන යම්බිසි කෙනෙක් මේ මානසික සුවතාවය ඇති කරගත්තාම එයාට විශ්වාස පරමාඥාත් එයාට අනිත් අයත් එක්ක හොඳට ගනුදෙනු කරගන්න පුළුවන් වෙනවා කියලා. ඔබ අනිත් අයත් එක්ක ගනුදෙනු කරනවා කියලා කියන්නේ ඔබ හරි ප්‍රියමනාප කෙනෙක් වෙන්නට ඕන. බුදුන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රියෝච ගරු භාවනීයෝ වත්තාච වචනක්කමෝ ගම්බීරංච කතංකත්වා නෝචට්ටානි නියෝජය කියලා. යම්පිසි කෙනෙක් අන් කෙනෙකුට ප්‍රසන්න වෙන්නේ ප්‍රියමනාප වෙන්නේ කරුණු කිහිපයක් එයාගේ ජීවිතය තුළ තියෙනවා නම් පමණයි. පළවෙනි එක තමයි ප්‍රියෝච. එයා හැම වෙලේම ප්‍රිය කෙනෙක් බවට එන්නට ඕනේ. කතා කරන්නට ඕනේ ප්‍රියමනාප විදියට. එයා gedara doraku unath ඉන්න ඕනේ හරි පිරිසුදුකමට. පිළිවෙලට ඉන්න ඕනේ. ඇඳුමක් පැළඳුමක් උනත් හරි පිරිසුදුර තියාගෙන ඉන්න ඕනේ. ගමන බිමනක් යනකොට විශේෂයෙන්ම අපි පිළිවෙලට යන්න දැනගන්නට ඕනේ. එතකොට එයා ආකර්ෂණය වෙනවා. එහෙම නැතුව මූණේ පිසි පිළිවෙලක් නැතුව එපා වෙලා වගේ කලකිරලා වගේ ගියාම කවුරුත් ගණන් ගන්නෑ. එයා හොඳ විදිහට යනකොට පුදුම ආකර්ෂණයක් ඇති වෙනවා. ඒ ප්‍රිය ස්වභාවය කියන්නේ ඒකයි. මෙතන කියන්නේ මේ මිල මුදල් වියදම් කරලා දේවල් කරන්න කියන එක නෙවෙයි. නමුත්
ඔබගේ තියෙන දේවල් භාවිතා කළ ඔබ ප්‍රිය කෙනෙක් බවට වෙන. කිසිම වෙලාවක කතා කරනකොට කිසි කෙනෙකුට හිංසාවක් පීඩාවක් ඇති නොවන විදිහට කතා කරන්න එපා. ඔබගේ හැසිරීම තුළින් අන් කෙනෙකුට නරකක් වෙන විදිහට ඔබ හැසිරෙන්න එපා. මොකද ඒ වගේම ඔබගේ හිතරෙන සිතුවිලි ඒ මොහොතේම නරක සිතුවිල්ලක් ආවත් ඒක අයින් කරගන්න උත්සාහ කර. මොකද එහෙන හිතුවිලි කාටවත් පේන්නේ නැහැනේ. පේන්නේ නැති නිසා අපිට ලේසි අපේ හිතුවිලි අවබෝධ කරගන්න. බුදුන් වහන්සේ දේශනා කරේ ඒකයි ප්‍රියෝච කියලා. ඒ වගේම ගරු කියලා කියන්නේ අපි හොඳ අනිත් අයට ආදර්ශමත් ආදර්ශ චරිතයක් බවට පත් වෙන්නට ඕනේ. ආදර්ශමත් වෙනවා කියලා කියන්නේ යථාවාදී තථාකාරී කියන දේ එහෙම නැත්නම් කරන කෙනෙක් වෙන්නට ඕනේ. කරන දේ කියන කෙනෙක් වෙන්නට ඕනේ. දැන් අපේ ගෞතම බුදුන් වහන්සේ කිසිම වෙලාවක බෝසත් අවදීයේදීවත් මුසාවක් මුලාවක් අන් අයට කරදරයක් වෙන දේවල් ප්‍රකාශ කළ නැහැ. ඒක තමයි උන්වහන්සේගේ සත්‍යය. එහෙම කෙනෙක් හැම කෙනාම ගරු කරනවා. යම්කිසි කෙනෙක් නිතරම බොරු කියනවා නම් අසත්‍ය දේවල් කියනවා. දැන් සමහර අය ඉන්නවා මේ අපි දැකලා තියෙනවා මොනහරි කීවොත් කියන්නේ බොරු. ඒතර බොරුවක් කියලා කියනකොට එයා ගැන සමාජයේ ප්‍රචාර වෙලා තියෙන්නේ මෙයා බොරු කියන කෙනෙක් කියලා. ඇයි එහෙම ඔබ වෙන්නේ? ඔබ මේ දේවල් වලින් අයින් වෙන්නේ. ඔබ අනිත් අය ගරු කරන කෙනෙක් බවට පත් වෙන. දැන් සමහර දරුවෝ ඉන්නවා වයසින් ගොඩක් අඩු වයසේ ඉන්නේ. හැබැයි හැම කෙනාම එයාට ගරු කරනවා. මොකද එයා වෙනස් කෙනෙක්. ඔබට සමාජයෙන් ඒ දේ ලැබෙන්නේ ගරුත්වයක් ලැබෙන්නේ ඔබ වෙනස් වෙනකොට. ඔබ වෙනස් වීම තුළ ඒක ඇති කර ගන්න පුළුවන්. ඒක බලෙන් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. දැන් සමහර අය කියනවා මාත් එක්ක කවුරු කතා කරන්න මට එපා වෙලා ඉන්නේ. කිසි දෙනෙක් කෙනෙක් මා දිහා බලන්නේ මෙහෙම කියලා කියනවා. හැබැයි ඔබ වෙනස් වෙලා බලන්නකෝ. දැන් ගෙදර කවුරු හරි ඔබට ලෙන්ගතුකමක් නැත්තම් ඔබ වෙනස් වෙන්න. ඔබ වෙනදට වඩා ලස්සනට ඉන්න. ලස්සනට ඇඳුම් අඳින්න. ඔබ ප්‍රසන්නව කතා කරන්න. එහෙම නැතුව කවුරුත් ආකර්ෂණය වෙන්නේ නැහැ. අපිම තමයි වෙනස් වෙන්න ඕනේ. දැන් බුදුන් වහන්සේගේ මුලින්ම පුබ්බ බාසි මුලින්ම උන්වහන්සේ සිනහ මොසු මොහොනින් යුත්තව තමයි මුලින්ම තමයි උන්වහන්සේ සිනහ වෙලා කතා කරන්නේ. එන කෙනා නෙවෙයි බුදුන් වහන්සේ තමයි මුලින්ම සිනහ වෙලා ප්‍රියමනාප අනිත්‍යයට කතා කරන්නේ. එතකොට උන්වහන්සේ යථාවාදී තථාකාරී කියන දේ කරන කෙනෙක්. ඒ වගේම උන්වහන්සේ ඉතාමත්ම හොඳ ඥාන සම්භාරයකින් යුත් මේ තුන් ලෝකේටම එහෙම ප්‍රඥාවක් අවබෝධයක් නැති සීලෙන් ගුණයෙන් ඥාණයෙන් උත්තම ගණේ ශ්‍රේෂ්ඨම උත්තමයන්න් වහන්සේ තමයි බුදුන් වහන්සේ. ඒ ධර්මයේ ඒ පණිවිඩය අපේ ජීවිත තුළ ඇති කරගත්තම අපිට වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම ගරු භාවනියෝ කියලා කියන්නේ එයා සම්භාව්‍ය කෙනෙක් බවට එතකොට පත් වෙනවා. එයා හැම කෙනාම පිළිගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම පියෝච ගරු භාවනියෝ වත්තාච යම්බිසි කෙනෙක්ගේ පැවැත්ම හොඳයි නම් ඇවතුම් හොඳයි නම් පිළිවෙලකට වැඩ කරනවා නම් පිළිවෙලට කතා බහ කරනවා නම් එයා පිළිවෙලට හැසිරෙනවා නම් එයාටත් හොඳ චරිතයක් වෙන්න පුළුවන්. එයාටත් හැම කෙනාම කැමති හැම කෙනාම අගය කරනවා. ඒ වගේම වත්තාච වචනක්කමෝ කියලා කියන්නේ හැම වෙලේම අනිත් අයගේ යහපත වෙනුවෙන් අනිත් අය වෙනුවෙන් පෙනී සිටිනවා අය. එහෙම අයටත් කැමති. ඒ කියන්නේ මුලින්ම තමමුත් තමන්ගේ ජීවිත වෙනුවෙන් යමක් කරගන්නවා වගේම අනිත් අයගේ යහපත වෙනුවෙන් එයා කටයුතු කරනවා. එහෙම අයට සමාජයේ ඉන්න ඒ අයටත් ඉතාමත්ම එයා සමාජයේ කැමති අගය කරනවා. වචනක්කමෝ කියලා කියන්නේ එකයි. වත්තාච වචනක්කමෝ ගම්බීරංච කතංකත්වා හැම වෙලේම එයා කතා කරන්නේ හිස් දේවල්. නිකන් සරල දේවල් කතා කරන්නේ. දැන් අපි දන්නවා සමහර අය ඉන්නවා නිතරම කියවනවා. දැන් සාමාන්‍යයෙන් කියනවනේ අර ඒක ජීව විද්‍යාත්මකත් අපි තේරුම් ගන්න ඕනේ කතා කිරීමේ ස්වභාවය. දැන් සාමාන්‍ය අම්මලා කාන්තාව දියණුවරුන්ට වගේ බහුතරයකට හැම කෙනාටම නෙමෙයි සාමාන්‍ය දවසකට වචන 20,000ක් විතර කතා කරන්න ඕනේ කියලා කියනවා. සාමාන්‍ය පිරිමි අයට පුතාලාට තරුණ දරුවන්ට වචන 7,500ක් වගේ තමයි දවසට කතා කරන්න ඕනේ කියලා කියනවා. දැන් ඒ නිසා මේ ඒවා උපතින්ම එන දේවල්. දැන් වැඩියෙන් කතා කරනවා කියලා අම්මට තාත්තා දොස් කියන්න යන්නත් හොඳ නැහැ. අඩුවෙන් කතා කරනවා කියලා අම්මා කියන්නත් හොඳ නැහැ තාත්තට. ඒක අපි දැනගන්න ඕනේ. දැන් එහෙම කතා කිරීම නෙවෙයි මෙතන කියන්නේ.
ඒවා කාටවත් වෙනස් කරන්න දැන් ඔර 64 කියලා තියෙනවනේ එක එක හැකියාවන් ටිකක් තියෙනවනේ. ඒ කියන්නේ අම්මලාට තියෙන හැකිය ඒ 64 කියන හැකියා ශක්තිය එකක් තමයි ඕක. පිරිමින්ඩත් එහෙම තියෙනවා. ඒ පිරිමින්ඩ එක අඩුයි අම්මලාට වැඩි. එතකොට දැන් ඔහෙම ඒක නෙවෙයි ඔය කියන්නේ. මෙතන කියන්නේ නිකන් තේරුමක් නැති කතා කියන එක. දැන් කා මොන හරි දැන් සමහර අය බලනවා පාරතොට කොහෙද කියලා ඇහුවත් ඔහේ කියනවනේ. කියන වගකීමක් නැති උත්තර දෙනවා. දැන් සාමාන්‍ය අය විතරක් නෙවෙයි සාමාන්‍ය නිලතර දරන තනතුරු දරන අයත් මේ මොනවද කියන්නේ කියලා දැන් සමහර අය විහිතාන මේ මොනවද කියන්නේ මෙහෙම චරිත මොකද්ද මේගොල්ලෝගේ මේගොල්ලෝ හිස් කය කියලා තේරෙනවා. ඒ නිසා මේ ගැඹුරු බවක් ඇති කරගන්න. ඒ ගැඹුරු බවක් තියන අයට හරි කැමති. ගැඹුරු බව තියන අයට මුලින්ම ඒගොල්ලෝ ඒගොල්ලොන්ගේ දිහා බල්ලා කරදර කරන්න පටන් ගන්නවා. හැබැයි කරදර කරලා බලාගෙන ඉන්නවා ඊට පස්සේ දැන් මේගොල්ලෝ එහෙම සැලෙන කට්ටි නෙමෙයි මොන දේවල් නරක විදිහට කිව්වත් ඒගොල්ලෝ වෙනස් වෙන්නේ නැහැ කියලා ටිකක් ඊට පස්සේ මේගොල්ලෝ දිහා බලාගෙන ඉන්නවා. කවුරු හරි හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් දිහා ඊගාට හිංසා පීඩා කරන්නේ නැහැ. දැන් ආයතනයක උනත් රැකියා කරන තැනක උනත් එයා වැඩ ටික පිළිවෙලට කරනවා නම් වගකීමෙන් වැඩ කරනවා නම් හැම කෙනාම කැමති. එයා කවදාකවත් රැකියාවෙන් අයින් කරන්නේ නැහැ. දැන් අද අපි දකින දෙයක් තමයි මේ තරුණ අයට විශේෂයෙන්ම වගකීම් දරන්න බෑ ඒගොල්ලෝ. අඩුයි ගොඩක් අය. මුලින්ම ගිය ගාම හොඳ වැටුපක් තමයි හොයන්නේ. සැප පහසු දේවල් තමයි බලන්නේ. එහෙම නෙමෙයි. මුලින්ම අපි දැනගන්නට ඕනේ ආයතනයට ගියාම ඕනම තැනක අනිත් අයට ඒ ආයතනය වෙනුවෙන් අනිත් අයට මෙයා මේ හොඳ කෙනෙක් අනිත් අයට මේ අවශ්‍ය කෙනෙක් බවට පත් වුනහම එයාට හැම කෙනාම කැමති. එයා කවදාකවත් ඒ තැන් වලින් උනත් අයින් කරන්නේ නැහැ. අපි අපිට ඕන කෙනෙක් කැමති වෙන්නේ අපි අනිත් අයට වැඩදාය කෙනෙක් බවට පත් වෙන්න. නිසා ගැඹුරු කෙනෙක් බවට පත් වෙන්නට ඕන. ඒ වගේම නෝචට්ටානේ නියෝජි අවසාන එක තමයි යම්බිසි කෙනෙක් තමන් ළඟ ඉන්න අයට හරි මාර්ගය තමයි කියලා දෙන්නේ. එයා මේ හැම එකක්ම හොඳ නරක දෙකම අනුමත කරන්නේ නැහැ. වැරද්දක් නම් ස්ථිරව කියනවා මේක වැරදි කියලා. හැබැයි මුලින් තමමුත් ආදර්ශමත් වෙන්නට ඕන. දැන් සමහර අය ඉන්නවා තමන් හැමදේම කරලා අනිත් අයට කියනවා මේ ඔහෙලා මං වගේ ඉන්න එපා. මෙහෙම ඉන්න ඕනි. එහෙම කියලා දැන් දෙමව්පියෝ වුණත් හරි විදියට ඉන්න ඕනේ දරුවෝ මේ ඒක ඒවා බලාන හැදෙන්නේ. අවවාදයට වඩා ආදර්ශය වැදගත් කියන්නේ ඒකයි. අවවාදයට වඩා ආදර්ශය වැදගත්. ඒක අපි ඇති කරගන්නට ඕනේ. ඒ වෙනස් වීම ඇති කරගන්න. දැන් එහෙ වෙනස අපි ඇති කරගත්තාම අපේ ජීවිතය වෙනස් වෙනවා වගේම අනිත් අයත් වෙනස් කරගන්න පුළුවන්. දැන් මෙන්න මේ කාරණා ටිකත් එක්ක අනිත් අයත් එක්ක ඉතාමත්ම හොඳ ගනුදෙනු කරන්න පුළුවන්. ඕනම සමාජික ජීවත් වෙන්න පුළුවන්. එයා කිසිම වෙලාවක එයාට කරදර පීඩා එන්නේ නැහැ. දැන් සමහර අය ඉන්නවා රැකියාවට ගියාම එතන හොඳ නැහැ කියලා අයින් වෙනවා. සමහර අධ්‍යාපනය ලබන්න සමහර උසස් අධ්‍යාපන වගේ තැන් වලට ගියාම එතෙන්ට යන්න අකමැති වෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ දන්නේ අනිත් අයත් එක්ක මේ ගනුදෙනු කරන්න. දැන් අපිට සමාජයේ පින්නතුනේ විවිධ අයනි ඉන්නේ. අපි දැනගන්න ඕනේ එයාත් එක්ක හැඩගැස්සෙන්න. හැඩගැහෙනකොට අපි වෙනස් වෙනකොට මේ සමාජය වෙනස් කරගන්න පුළුවන් වෙනවා. ඒක තමයි විශ්වාස පරමාඥාති කියලා කියන්නේ. ඒ කියන්නේ අන්තර් පුජ්‍යල සම්බන්ධතාවය වැදගත් වෙනවා. දැන් අපි අපේ දැනුමෙන් අපේ උගත්කමෙන් අපිට මොනතරම් තනතුරු සහතික උපාධි සහතික තිබ්බත් වැඩක් නැහැ. එයාට තැනට සුදුසු ඥානයක් තියෙනවනේ. එයා වගකීමෙන් වැඩ කරන කෙනෙක් වෙනවා. වගකීමෙන් වැඩ කරත් වැඩ නැහැ ප්‍රියමනාප කෙනෙක් වෙන්නට ඕන. එයා හොඳ මෘදු හදවතක් තියෙන කෙනෙක් වෙන්න ඕන. එහෙම කෙනෙකුට තමයි ජනප්‍රිය වෙන්න පුළුවන්න්නේ හැම කෙනාම කැමති වෙන්නේ. තමන්ට සැනසීමක් ඇති කරගන්න පුළුවන්න්නේ. ඉතින් ඒ නිසා මෙන්න මේ කාරණා ඉතා වැදගත් වෙනවා. ඊළඟට බුදුන් වහන්සේ දේශනා කරනවා නිබ්බාන පරමං සුඛ. මේ නිවීම තමයි උතුම්ම මේ සුවය කියලා. ඒ කියන්නේ මෙතන කියන්නේ මේ අධ්‍යාත්මය. අධ්‍යාත්මය කියන්නේ සිත අවබෝධ කරගෙන සම්මුති ලෝකයේ දේවල් වගේම මේ විදර්ශනාව සතර පරමාර්ථරම පිළිබඳව චිත්ත චෛතසික රූප නිබ්බාන වගේ මේ ගැඹුරු දේවල් සුද්දාෂ්ටක උප්පත්තිය මරණයටපත් වෙන ස්වභාවයේ චුතිසිත මෙන්න මේ වගේ දේවල් පිළිබඳව අපි අවබෝධ කරගන්නකොට මේ පරමාර්ථ සත්‍ය වැටහෙන්න පටන් ගන්නවා. ඒක නට තමයි මේ අධ්‍යාත්මික සිතක් ඇති වෙනවා කියලා කියන්නේ. අධ්‍යාත්මය කියලා කියන්නේ අඛණ්ඩවම හිත තුළ වැඩිපුර හොඳ සිතුවිලි පහළ වෙන එක. අපේ හිත ගත්තාම බුදුන් වහන්සේ දේශනා කරන්නේ පබස්සර මිදම් භික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ලේසේ උපක්ලිට්ටං කියලා.
දැන් අපේ හිත ගත්තාම හරීම නිතරම ප්‍රබාස්වරව තමයි තිබෙන්නේ. දැන් උන්වහන්සේ දේශනා කරන්නේ සමහර සිද්ධි මතක් වෙනකොට තමයි හිත අපිරිසිදු වෙන්න පටන් ගන්න. දැන් අපේ හිතට නැත්තම් අපේ හිත ප්‍රබාස්වරයි. දැන් ඒ ප්‍රබාස්වර සිත දිගටම පවත්වා ගන්න පුළුවන් වෙන්නේ දාන සීල භාවනා, ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් වගේ, ඒ වගේම සද්ධානුසාරි ධම්මානුසාරි අරතවත්ව පින් දහම් ආදී දේවල් සිද්ධ කර ගන්නවා වගේම අවබෝධයෙන් යුක්තව පින් කිරීම සහ ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ඇති කර ගැනීම තුළ අපිට මේ අධ්‍යාත්මික ජීවිතය ඇති කර ගන්න පුළුවන් වෙනවා. දැන් එහෙම කෙනාට නිරෝගීම සදාකාලික නිරෝගී භාවය ඇති කර ගන්න පුළුවන් වෙනවා කියන පණිවිඩය දේශනා කරා. දැන් බලන්න භෞතික ශරීරය අපිට පුළුවන් කෙටි වේලාවකින් මහන්සි වුණොත් හදා ගන්න. නමුත් හිත කියන එක හිත ලෙඩ වුණොත් හැමදේම ව්‍යාකූල වෙනවා. දැන් බලන්න සමාජයේ ඉන්නවා ආතතියෙන් යුත් අය කියලා කියනවා. ආතතියෙන් කියලා කියන්නේ මොකද්ද? මේ තමන්ගේ හිත තුළ තමන්ගේ වැඩ කටයුතු හරියට කළමනාකරණය කරගන්න බැරුණාම එයාගේ මනසට එන කලබලකාරී ස්වභාවය. ආතතිය කියන එක වැඩි වුණාට පස්සේ කියන අර විෂාදය කියලා. විෂාදය කියලා කියන්නේ මොකද්ද? අකුසල සිතුවිලි බලවත් වෙනවා. ඒ කියන්නේ එයාට තමන් කිසි දෙයක් පිළිවෙලට කරගන්න බැරුණා. ඒ වගේ සිතුවිලි ආවට පස්සේ එයාට උදාසීන බවක් එනවා. එයාට ජීවිතේ එපා වෙන්න පටන් ගන්නවා. එයාට කලකිරීමක් ඇති වෙනවා. වැඩට යන්න හිතෙන්නේ නැහැ. ගෙදරද වැඩක් කරන්න හිතෙන්නේ නැහැ. පිරිසුදුව ඇඳුමක් පැළඳුමක් ඇඳින්න හිතෙන්නේ නැහැ. මෙන්න මෙහෙම ස්වභාවින් අය ඉන්නවා. හැබැයි එහෙම වෙනකොට පින්නතුනි අපි ඒ අයට අනුකම්පා කරන්න ඕනේ. දැන් බුදුන් වහන්සේ හැම වෙලේම දේශනා කරේ යෝ ගිලානං උපට්ඨේය සෝමං උපට්ඨේය. යම්බිසි කෙනෙක් ගිලනුන් උපස්ථාන කරනවා කියලා කියන්නේ මේ මට උපස්ථාන කරනවා කියන අදහස නෙවෙයි. ඇත්තට මෙතන තියෙන්නේ උන්වහන්සේගේ ධර්මයේ පිළිගත්ා කියන අදහස. ඒ කියන්නේ ධර්මයේ පිළිගන්න කෙනාට යහපත් ජීවිතයක් ලැබෙනවා කියන පණිවිඩය. ඒ නිසා කවුරු හරි එහෙම වුණාම ඒගොල්ලෝ අයින් කරලා දාන්න එපා. එහෙම ඇත්තටම මිනිස්සු ගොඩක් ප්‍රශ්න වුණාම පස්සේ ඒගොල්ලොන්ට උදව් කරන්න නැත්තම්, ආදරෙන් කතා කරන්න නැත්තම්, එයා තනි වෙලා වගේ දැනෙනවනම් ඔය වගේ තත්ත්වයන් වලට පත් වෙන්න පුළුවන්. දැන් අපි කියමු සමහර විට විභාගේ ලඟ වෙනකොට දරුවෝ වුණත් මේ නිදන්ට වැඩිපුර යෙදෙනවා, සෙල්ලමට වැඩිපුර යනවා, ඒ වගේම වැඩිපුර සමහරට ඔය ටීවී බලන්න වගේ යොමු වෙනවා. ඒක ඒ වෙන්නේ අර ඒගොල්ලන්ගේ ආතතිය පිට වෙන විදිහට. දැන් සමහර අය දැන් ඔය සමහර අය ඉන්නවා පැවිදි වෙන්නත් යනවා. මේ දරුවෝ ඉන්නවා, නෝනා මහත්මිය ඉන්නවා, මේ ඔක්කොම තියදී පැවිදි වෙන්න යනවා. මං කියන්නේ සමහර පින්වන්තකමටත් යනවා. මේ හැම දෙයක් ගැනම නෙමෙයි කියන්නේ. සමහර අය ඉන්නවා අර දේවල් දරා ගන්න බැරුණාට පස්සේ ඒ හිත වැඩ කරන විදිය. දැන් ළමයි ඒ නිසා අපි ඒක තේරුම් ගන්නට ඕන. දැන් ඔය බලන්න සමහර ගෙවල් වල තියෙනවා මේ ඒ සමහර ඉන්න අය මේ කොණ්ඩේ හැම ඇද ගන්නවා. ඒ වගේම බත් එකට වැලි දානවා කියනවා. ඒ වගේම සමහරට කොට්ටව ගිනි ගන්නවා කියනවා. ඒතොර ඒගොල්ලෝ හිතන්නේ මේක මේ කවුරු හරි මේ යක් අමනුෂ්‍ය දෝෂයක්ගේ බලපෑම නිසා ඇති වෙනවා කියලා. දැන් අමනුෂ්‍ය කොට්ටාසය භූතාවා සම්භවේසිවා කියන කොට්ටාස බුදුදහමේ උගන්වනවා. හැබැයි මේ දේවල් වෙන්නේ අර ප්‍රශ්නයකට ලක්ුණ කෙනෙක් කවුරු හරි ඉන්නවනම් එයා තමයි මේක මෙහෙම පිට කරන්නේ. ඒ පිට වෙන්නේ වෙන විදියට. එතකොට අපි හිතන්නේ මේක මොකක් හරි දෙයක් වෙලා කියලා. දැන් ලංකාව විතරක් නෙවෙයි ඔය වගේ දේවල් තියෙන වෙන රටවල්වත් තියෙනවා. දැන් ඔය මැද පෙරදිග තියෙනවා ජින් භූතයා කියලා. ජින් භූතයා කියලා කියන්නේ ඒත් ඒගොල්ලෝ අර කවුරු හරි මේ හැම වෙලේම කවුරුත් නැත්තම් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒක පිට කරන විදි තමයි එහෙම වෙන්නේ. ඒ නිසා ඒ වගේම තව තියෙන ඔය බයිපෝලා ඩිසීසස් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ දුවද්‍රව මනෝභාවය කියලා ස්වභාවයක් තියෙන. ඒකෙන් කියන්නේ සමහර වෙලාවට ඉන අර තමන්ගේ හිත ඇතුළේ තියෙන ඝට්ටනයක් වෙන විදිහට පිට කරනවා. කියන තමන්ට සමාජයෙන් ගරුත්වයක් නැත්තම්, සමාජ පිළිගැනීමක් නැත්තම්, ගෙදර දොර පිළිගැනීමක් නැත්තම් අර දේවාරූඪ වගේ විදිහට හැදිනවා. ශාස්ත්‍ර කියනවා වගේ යන ස්වභාවයක් තියෙනවා. මම කියන්නේ සමහර විට කලාතුරකින් ඒ සමහර අය හොඳ විදිහට ඒවා කරන්න පුළුවන්. නමුත් සමහර අය ඉන්න ප්‍රශ්න නිසා මේවා කරනවා. ඒ අර නිසා. ඒ නිසා එහෙම වෙලා ඒවා తాවකාලිකව තමයි තියෙන්නේ, වෙනස් වෙලා යනවා. ඒ නිසා පින්නතුනේ අපිට මේ අර ලෙඩ කියන එක මනසින් ලෙඩ වෙන ස්වභාවය විවිධ විදිහට හැසිරෙන්න පුළුවන්. දැන් සමහර අය ඉන්නවා හිනහ වෙලා ඉන්නවා වැඩිපුර. මං කියන්නේ හිනහ වෙන්න ඕනේ. ඒක අන්තයට යනවනම් සමහර අය ඉන්නවා නිතරම අනිත් අය ආශ්‍රය කරන මොන හරි විහිළු වැඩ කරනවා. වැඩිපුර විහිළුම තමයි කරන්නේ. ඒවත් ලෙඩ. ඉතින් ඒ නිසා ඒවට කියන්නේ බින්න උන් මාන්දය,
විෂාදය ආතතිය නේද මේ වගේ ගොඩක් වචන තියෙනවානේ. ඉතින් ඒ නිසා මේවා අපි තේරුම් ගන්න ඕනේ. බුදුන් වහන්සේ ඒකයි දේශනා කරන්නේ, මේ මොහොත තුල ඔබ තමන් නිරෝගී වෙන්න උත්සාහ කරන්න ඕනි. මොකද සබ්බේ පුතුජ්ජනා උම්මත්තකා විය කියලා තමයි අටුවාවල සඳහන් වෙන්නේ. නිවීම ඇති නොකරගත් හැම කෙනාම උමුතු වාගෙන් හැසිරෙන. අද වුණත් කියන්නේ 108ක් ගත්තොත් 8න් එකක් වගේ මේ විෂාද වාගේ ස්වභාවයන් වල ඉන්නවා කියනවා. 4න් එකක් ආතතික ස්වභාවයෙන් ඉන්නවා. කලබලයි, එපා වෙලා, ලෙඩ ස්වභාවයෙන් ඉන්නේ. එතකොට ඒගොල්ලොන්ට දියුණු වෙන්න බෑ, ළමෙක් නම් ඉගෙන ගන්න බෑ. එහෙම ප්‍රශ්න තියෙනවා නම් වයිඩ් එක්කෝ භාවනාව විතරක් මෙවා හොද කරන්න බෑ. දැන් ගොඩක් අය හිතනවා මේ ධර්මයම තුලින් විතරක් දැන්. ඒකට කියනවා සයිකෝසියා නියුරෝසියා කියලා තියෙනවානේ. සයිකෝසියා කියලා කියන්නේ මේ මොලේ හානි වෙලා තියෙන දේවල් වලට වෛද්‍යවරු හම්බෙන්න ඕන. අනිකුත් දේවල් වලට තමයි භාවනා වගේ නියුරෝසියා වගේ රෝග නැති කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා බුදුන් වහන්සේ දෙන පණිවිඩය තමයි ඔබ සතිමත් භාවයේ නිතර පුරුදු කරන්ඩ, ඔබ විතරක් නෙවෙයි ඔබ දරුවන්ට හැම වෙලේම මේ පෞරුෂත්වයේ ලක්ෂණ උගන්වන්න. ඒගොල්ලොන්ට හැම වෙලේම මේ සමාජයේ ස්වභාවය කියලා දෙන්න. එතකොට ප්‍රශ්නයක් වුණත් ඒගොල්ලොන් දරා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ආදරය, කරුණාව අනිත් අයට දක්වන්න, තනි කරන්න එපා කරු. එහෙම වුණාට පස්සේ ඔය ප්‍රශ්න නැති වෙනවා. එතකොට නිරෝගී කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් වෙනවා. ඒ නිසා මෙන්න මේ කාරණා පිළිබඳ ඔබ හිතලා ඔබට මොනතරම් දේවල් තිබ්බත් වැඩක් නැහැ ඔබ නිරෝගී නැත්තම්. දැන් සමහර අය ඉන්නවා හොඳට ඇඳ පැළඳගෙන ඉන්නවා. හැබැයි ඒගොල්ලෝගේ හැසිරීම වෙනස්. ඒ කියන්නේ එයා ඇත්තටම ලෙඩෙක්. එයාට අපි අනුකම්පා කරන්න ඕන. සමහර මේ හැම කෙනාටම අපි අනුකම්පා කරලා නැත්තම් අපි සමහර අය කියනවා මෙයා පිස්සු වගේ හැසිරෙනවා කියලා නරක වචන කියනවා. එහෙම දේවල් කරන්න හොඳ නැහැ. අපි ඒ බුදුන් වහන්සේ ගනුගමනය කරපු පිළිපදාව ඒ අයට ලබා දීලා ඔබත් සැනසෙන්න, අනිත් අය සනසන්න උත්සාහ කරන්න. ඒ සඳහා ඔබ හැම දිනාටම මේ පණිවිඩය ජීවිතය තුළ ඇති කරගෙන ඔබගේ ජීවිතය වෙනස් කරගන්න හැටි ඉතාමත්ම කරුණාවෙන් මේ මොහොතේ සිහිපත් කර සිටිනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. බුත්තල සිසිර නිවසේ විසූ පරලෝ සැපත් විශ්‍රාමික බෝතාකම රාලහාමි පියාණන්ටත් මෑණියන්ටත් 2019 ජනවාරි 13 වෙනි දින හදිසියේ අප අතරින් වියෝ වූ සංචේව ප්‍රසන්න ගමගේ ආදරණීය පුතණුවන්ටත් අති උතුම් නිවන් සුව ලැබේවායි පතමින් සහ සුජීවත්ව සිටින පෞලී සියලුම දිනාට නිරෝගී සුව දීර්ඝායුෂ පතමින් අද දින 75 වෙනි විය සපුරන විශ්‍රාමික පරිපාලන නිලධාරී ජයදාස ගමගේ මහතා විසින් අද දින මෙම ධර්ම දේශනාව සඳහා දායකත්වය දක්වන ලදී.